අයිබෝවන් ඔබෙක්වන්නේ අයිතිීන් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශයත් සමගින් මම ශ්‍රීහන් කනිෂ්කාරය සිංහ. මම දිමුතු ඒකනායක මඩවල මුලින් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නායකයා තෝරණ එජාප සටන සඳුදාට කල්යයි. ගුවන් මගින් ප්‍රමාදයට හෝ අපහසුතාවයට ලක් නොවී යුතු බවට ජනපතිගෙන් උපදෙස්. විනිසුරු ධම්මික හේමපාලගේ වැඩතහනම්. ගිහාන් පිලපිටියගේ නමත් නිර්දේශයට. පිළියන්දලට සත්වෝද්‍යානයක්. ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ සේවා කොමිසම පියවරගෙන තිබෙනවා. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන්ද අවශ්‍ය නිර්දේශ යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන් රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට නියෝග කර තිබුණා. අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග මෙම තිදෙනා දුරකථන සංවාද පැවැත්වූ බවට තොරතුරු ලැබී තිබුණා. එම හඬපට කිහිපයක් සමාජ මාධ්‍ය මෙන්ම රූපවාහිනී නාලිකා ඔස්සේද විකාශය කෙරුණා. ඉන් අනතුරුවයි නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ටාසය වෙත මෙම විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නියෝග කළේ. මේ අතර විනිසුරු ධම්මික හේමපාල මහතාගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සතුව තිබූ දුරකථන සංවාද ඇතුළත් හඬපට විශ්ලේෂණයට විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පත් කර තිබෙනවා. කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගුවන් තොටුපළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ කටුනායක ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. රටින් පිටවීමේදී සහ මෙරටට පැමිණීමේදී ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ලෙස ක්‍රියා කරන්නයි ජනාධිපතිතුමා හිදී ගුවන් තොටුපළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මගියෙකු ගුවන් තොටුපළට ඇතුළු වන අවස්ථාවේ සිට මගේ පර්යන්තය ඔසේ ගුවන් යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණෙන ගුවන් මගියෙකු පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය, ස්ථාන සහ ක්‍රියාවලිය ජනාධිපතිතුමා නිරීක්ෂණය කළා. ආගමන විගමන පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් නිලධාරීන් යොදවා සිදුවන ප්‍රමාදය උපරිමයේ නවම කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේ. ගුවන් තොටුපළෙන් පිටව යන සහ පැමිණි මගින් සමගද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වුණා. කුලී රථ වෙනුවෙන් වෙනම අංගණයක් සකස් කරන ලෙසයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජනරාල් ජේ චන්ද්‍රසිරි මහතාට මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවේ. ගුවන් තොටුපළ සේවාවන්හි කාර්යක්ෂමතාව පිළිබඳවද ජනාධිපතිතුමා සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට ප්‍රශංසාව පළ කළා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහි පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් සිදු අතපස්වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව කනගාටුව ප්‍රකාශ කළා. මව්වරුන් වන්දිකරණයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවති නඩු විභාගයේදී මේ බව ප්‍රකාශ කෙරුණේ. පරීක්ෂණ සඳහා පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායම ඔවුන්ගේ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. අයිතා මුදල් ලිපීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ මව්වරුන් වඳභාවයට පත්කිරීම යන චෝදනා වෛද්‍ය සාෆිට එල්ල වී තිබෙනවා. මීට පෙර පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරාගේ වංචාවක් සම්බන්ධයෙන් අද පැවති නඩු විභාගයේදී හෙළිවුණා. සාෆිගේ නිවසේ සවිකර තිබූ CCTV දර්ශන පොලිසිය බහර ගැනීමෙන් පසු තිසේරා නැමැත්තා ඒවා තනිවම පරීක්ෂා කර යළි සැකකාර වෛද්‍ය සාෆිටම බහර දී තිබෙනවා. අද දිනේ මෙම කරුණු හෙළි වූ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියා. පරීක්ෂණ යළි මුල සිට සිදු කරන බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
විවර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කර තිසරා යන අය අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු 76 දෙනෙකුගෙන් ප්‍රකාශ ඇතුළත් වැඩිදුර වාර්තාවක්ද රහස් පොලිසිය අධිකරණයට බහර දුන්නා. මෙම වෛද්‍යවරයා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කරන කාලේ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම ඉදිරි විමර්ශන සිදුකර කරුණු වාර්තා කිරීමට මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසටද එම නිලධාරීන් ඉල්ලීමක් කළා. ඒ අනුව නඩුව මාර්තු 17 වනදා යළි කැඳවීමටයි නියෝග කෙරුණේ. නඩුව අද කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජාතුරලී රතන ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක්ද පැමිණ සිටියා. මේ DVR යන්ත්‍රය තුළ සම්පූර්ණ මාස්තුනක දත්ත පිටපසට ගියා නම් සම්පූර්ණ තිබෙනවා. මේ නිවසට ආවගේ කවුද? සහරාංගේ කල්ලියේ සමාජිකයෝ ආවද? අපිට ආරංචියක් තියෙනවා. TID එක පොලිසිය අත්තරන් ගැනීමට පෙර මේ ශාපි වෛද්‍යවරයා අත්තරන් ගැනීමක් කර තිබෙනවා. නමුත් වෙන යම් ක්‍රමයක යම් කිසි ප්‍රතිපාදන සැලසීමෙන් පසුව මේ ශාපි වෛද්‍ය නිදහස් කිරීමක් කර තිබෙනවා මේ ශාපිගේ නිවසේදී. රාජ්‍යයේ නීතිඥවරයා පෙනී ඉන්නවා, ශාපිගේ නඩුවේ නීතිඥවරේ. මම කියන්නේ මේක අහඹුවක් නෙමේ. අද දින අපිට සන්තෝෂ වෙන්න පුළුවන් යම්තාක් දුරකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නිලධාරී මේ පරීක්ෂණය සාධාරණ ආකාරයෙන් හා විනිවිදභාවයකින් යුක්තව පරීක්ෂණය කරන බවට අපිට පෙනී ගියා. ගරු අධිකරණයම කියනවා පූර්වගාමී කණ්ඩායම අගතිගාමීව ඉතාම සැකසහිත ලෙස මේ පරීක්ෂණය සිදු කරා කියන්නේ. මේ වෙනකොට ආණ්ඩු වෙනසක් කිමක් වෙලා තිබ්බේ නැත්නම් රෝහල අධ්‍යක්ෂරයා සහ අපේ කණ්ඩායම වෙනකොට ඇත්තටම හිරබාරයට පත් වෙන්න නියමිතව තිබ්බා. සහරාණි බෝම්බේ පිපිරෙනකොට බෝම්බ සද්දෙට මිනිස්සු තේරුම් ගත්තා ඒක බරපතලකම. නමුත් අපේ ජනතාවට මේක බරපතලකම තේරුම් ගන්න තව කාලයක් ගියයි. 635ක් වඳ වෙනවා කියන්නේ පරම්පරා ගානක් මේත් එක මඳ වෙලා තියෙනවා. ඉතාමතා මානව සංහාරයක් කිරීමේ අරමුණින් මේ කාරණය සිද්ධ කර බව ඉතාමත් පැහැදිලි. විශේෂයෙන්ම ලෆීර් කියන පුජ්‍යලයා ළඟ තිබිච්ච බැංකු කාඩ්පත කුමන ප්‍රමාණයක සල්ලි තිබුණාද? ඒ කාඩ්පත අයිති ශාපි ශාබ්දීන්ට. ඒ කාඩ්පත ඔහුට අයි ලබා දුන්නාද? ඒ ගැන කිසිම වාර්තාවක් විශේෂයෙන්ම ශානි අබේසේකර යටතේ කරලා නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක්. ඉතින් ශානි අබේසේකර ගැන කියන්න අවශ්‍ය නැහැ. ඔහු සම්පූර්ණ හතරමං හන්දියක ඉන්න රස්තිය අධිකාරියෙක් ඉදිරිය තමයි පහුගිය කාලේ අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙන්නේ. මිල්ලෑව ප්‍රදේශයේ ඇති අක්කර 900ක භූමි භාගයක නව පහසුකම් වලින් සමන්විත විශ්වවිද්‍යාලයක් ආරම්භන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වුණේ එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. කමිටුවේ උපසභාපති මහේෂ් අල්මේදා, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ යන මහතුරු නැතුළු පිරිසක් මීට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මිල්ලෑවේ අක්කර 900ක් පවරගෙන තියෙනවා හිටපු නාගරික සංවර්ධන අමාත්‍යවරයා දුන් රොටු රොටු යන ෆැක්ටරි ටිකක් ගෙනල්ලා මේ අරි පිටවන්න. දැනට සාමාන්‍යයෙන් යෝජනාවක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. BOI ප්‍රොජෙක්ට් එකක් විදිහට විශ්වවිද්‍යාල විද්‍යායතන තාක්ෂණික විද්‍යාල අධිතාක්ෂණික විද්‍යාල වශයෙන් අධ්‍යාපනය සඳහා වෙන නගරයක් බවට මේ පළාත පරිවර්තනය කරන්න. පිළියන්දල ප්‍රදේශයේ නව සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. අමාත්‍ය SM චන්ද්‍රසේන සහ රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහතුරුන් එම යෝජිත භූමිය පරීක්ෂා කළා. පිළියන්දල කහපොළ රෙජිනෝල්ඩ් වත්ත ප්‍රදේශයේ අක්කර 81ක භූමියක් නව සත්වෝද්‍යානය ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. එම භූමිය වෙත ගිය SM චන්ද්‍රසේන සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලුවා. මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි එහිදී අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ. මොකද ගරු ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් තියෙනවා අවුරුද්දකට බිලියන 10ක ආදායමක් සංචාරක ව්‍යාපාරයෙන් ලබා ගන්නට කියලා. විශේෂම සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරී හරහා අපි ඒ සියලුම සැලසුම් කටයුතු කරලා පුළුවන් තරම් ඉක්මනින් කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා අපි මේ කටයුත්ත කරන්න ලෑස්තියි. සංචාරකට අහම යාට කාලය ගත කරන්න ඇක්ටිවිටීස් ඕන කරනවා. නැත්නම් මූදකට ඉඳලා දවසම ගත කරන්නේ නැහැ. එහෙනම් අපි සංචාරක ඉහළ පෙළේ සංචාරකව ලංකාවට ගෙන්න ගන්නවා නම් ඒගොල්ලන්ට දවස ගත කරන්න, සතිය ගත කරන්න, සති දෙක ගත කරන්න විවිධ ඇක්ටිවිටීස් ඕන කරනවා. එක දවසක් සත්ව උද්‍යානය බලන්න යන්න, එක දවසක් පින්නවල බලන්න යන්න, එක දවසක් පේරාදෙණිය ගාන්ස් බලන්න යන්න, එක දවසක් යාල අබේබෝනිය බලන්න යන්න. මේ වගේ ඇක්ටිවිටීස් ඕනේ. එතකොට යා සතියක් දවසක් ඉන්න සංචාරකයා දවස් දෙකක් ඉන්නවා, දෙකක් ඉන්න සංචාරකයා දවස් තුනක් ඉන්නවා.
තුනක් ඉන්න ඉන්න සංචාරක දවස් හතරක් ඉන්න. ඒ හතරක් ඉන්නවා කියන්නේ එයා දවස් හතර වීදම් කරනවා. ඒ වීදම ආදායම අපිට ලැබෙන්නේ. නායකයා තෝරා ගන්නා එක්සත් ජාතික පක්ෂ සටන විසඳුමකින් තොරව ලබන සඳුදා දක්වා කල්ගොස් තිබෙනවා. පැය හතරකට වැඩි කාලයක් උණුසුම් වාද විවාද මැද රැස්වීම පැවති බවයි වාර්තා වන්නේ. රැස්වීම අවසන් වීමට පෙර ඇතැම් මන්ත්‍රීවරුන් ඉවත්ව යනුද දක්නට ලැබුණා. අයිබෝවන්, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය ඉදිරිපිට සිටයි. මා මේ සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදයක් ගොඩනැගුණා. එය විසඳා ගැනීම සඳහා තමයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පසරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ුනේ. පසරු පහට පමණ තමයි මේ සාකච්ඡා ආරම්භ වුණේ. මේ සාකච්ඡා පැය තුනහමාරක් හතරකට ආසන්න කාලයක් පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තිබුණා. විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහත්මයා සඳහන් කළේ කිසිදු විසඳුමකින් තොරව මේ සාකච්ඡා අද දිනේදී නවත්වන්නට හේතු කාරණා උණු බග. අපි සඳහන් කරන්නට අවශ්‍යයි විශේෂයෙන්ම නවීන් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළා ලබන සඳුදා දිනේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඒ වගේම කථානායක කරු ජයසූරිය යන තුන්දෙනා එකතුව මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බග. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට එක්ව සිටියා. පසුගියදා පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි අවසන් තීරණය ගැනීම සඳහා අද පස්වරු පහට මෙම රැස්වීම ආරම්භ කෙරුණේ. නායකත්ව මණ්ඩලයක් මෙන්ම කරු ජයසූරිය මහතාට නායකත්වය ලබා දීම පිළිබඳ යෝජනා තුළින් මෙම රැස්වීම උණුසුම් වූ බවයි වාර්තා වන්නේ. ඇතැ මන්ත්‍රීවරුන් රැස්වීමෙන් ඉවත්ව පිටවන ආකාරයක් වරින් වර දක්නට ලැබුණා. කාරයට තාම ඒකමතිකව තීරණයක් ආවේ නැහැ. නමුත් බහුතරයක් කියන්නේ ඒකමතිකව එකමුතු වෙලා තුන් දෙනාම එකමුතු වෙලා යන්න කියලා. ඉතින් අපි සියලු දෙනාම ඒකට වැඩ කරනවා. සඳුදා නැත්තම් අගහරුවාදා නායකතුමයි සජිත් මහත්තයයි කරු ජයසූරිය මහත්තුමයි එකතු වෙලා සාකච්ඡා කළා තමයි යම්කිසි තීරණයකට එන්නේ. යන මාර්ගය සඳහා තමයි සාකච්ඡා වෙන්නේ. දැන් මොකද්ද ගත තීරණේ අවසන් තීරණය? තාම තීරණේ නැහැ. තාම රැස්වීම යනවා. මම මේ කලින් යන්නේ. අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධ අවසාන තීන්දුවක් ගන්න එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වුණා. එතනදී මන්ත්‍රීවරු ඉල්ලා සිටියා ඡන්දකින් නායකයා පත් කරන කැමැත්ත ගන්න කියලා. නමුත් ඒ සම්බන්ධව යම් විරෝධයක් තිබ්බ නිසා මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඡන්දයක් ගන්න මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත විමසුවා. මන්ත්‍රීවරු අතිබහුතරය 90%ක් නැගිටලා කිව්වා මේ සම්බන්ධව ඡන්දයක් තියන්න කියලා. නමුත් ඡන්දයක් නොතියා අන්තිමට මන්ත්‍රීවරු 52%ක් 90%ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂයේ නායකයා විය යුතුයි කියලා තමන්ගේ කැමැත්ත මතය ප්‍රකාශ කරා. පෞද්ගලික ගුවන් සේවා සමාගම් වලට කොළඹ නගරය තුල හෙලිකොප්ටර් යාන ගොඩබැසවීමේ අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ වසර 25කට පසුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙලේ කොටසක් ලෙසයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. කොළඹ ආරක්ෂක අමාත්‍යාංශයේ හෙලිකොප්ටර් අංගණයට පෞද්ගලික හෙලිකොප්ටර් යාන ගොඩබැස්වීමට මේ අනුව ඉඩ සැලසෙනවා. මෙම වැඩපිළිවෙල නිල වශයෙන් ආරම්භ කරමින් ගුවන් සමාගම් හතරක් හෙලිකොප්ටර් යාන ගොඩබැස්වීම සිදු කළා. මෙතන බේසිකලි ලෑන්ඩ් කරන්න ඉස්සර පර්මිෂන් තිබුණේ නැහැ. නමුත් අලුතෙන් මේ ප්‍රෙසිඩන්ට් ආයෙන් පස්සේ එයා පර්මිෂන් දුන්නා. මෙතනින් ටේක් ඔෆ් කරන්න ලෑන්ඩ් කරන්න පුළුවන් උගලට මාර්ග හදලා දීලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් සිදු කළ ව්‍යවහාරික විගණන වාර්තාව ජනතාවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මෙම වාර්තාව කෝප් කමිටුවේ සභාගත කිරීමට සහ පාර්ලිමේන්තු සැසියක් තුළදී විවාදයට බඳුන් කිරීමට මින් පෙර සැලසුම් කර තිබුණා. එහෙත් නීතිපතිවරයා විසින් මෙම වාර්තාව මන්ත්‍රීවරුන් අතර විවෘතව ප්‍රකාශයට පත් කිරීම වළක්වන ලෙසට කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අවධානය යොමු වී තිබෙනවා. මහජන මුදල් සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව පවතින වගකීම අනුව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මෙම ව්‍යවහාරික වාර්තාව හෙළිදරව් කරන ලෙසයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කථානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ. මහජන මුදල් අයතා ආකාරයෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා මෙම වාර්තාව ඉතා වැදගත් වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබිසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
අධිකරණමය විගන්න වාර්තාව වහම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. අපිට ඉතා පැහැදිලිව පේන්න තිබෙනවා, අපි දන්නා බැඳුම් කර හොරු රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල ආණ්ඩුව ඇතුලේ ඒ බැඳුම් කර වංචා කරන ලද දූෂිත කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් මුල් කෝප් වාර්තා වෙනක වලක් කරන උපරිම උත්සාහ කරා. කෝප් කමිටුවෙන් හඳුන් නැති මන්ත්‍රීතුමා නැගිටලා යන සිද්ධ මට්ටමට ඒකට ප්‍රතිච්ඡ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කණ්ඩායමකට බාධා කළා. නමුත් අපි ඒ අභියෝගය මැඩගෙන කෝප් කමිටුව විදියට ඒ වාර්තාව ඉදිරිපත් කළා. කෝටි 90ක් වේදම් කළ ලද වාර්තාව ලෝකෙ පිළිගත්තයි සම්මත ඉහළම ආයතන සම්බන්ධ කරන් කරපු වාර්තාව වහාම පාරින් ඉදිරිපත් කරන කියන බලපෑම අපි කතානායකවරට කියනවා. ජනතාමාධ්‍ය මන්ත්‍රීවරු 6 දෙනාම අපි බලාපොරොත්තු වෙනවා 21 වෙනිදා දවල් 12ට කතානායකතුමා මුණ ගැහිලා මේ පිළිබඳව ලිඛිත ඉල්ලීමක් කරන්න. කොරියාවේ KBS රූපවාහිනී ආයතනයේ මහාචාර්යවරුන් දෙදෙනෙකු ස්වාධීන රූපවාහිනී සේවයේ අද නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. චොයිසුක්සන් සහ පාක් සුන් රියන් යන මහාචාර්යවරුන් දෙදෙනා එදා උණුසුම් ලෙස පිළිගැනුණා. මීට පෙර ස්වාධීන රූපවාහිනී සේවයේ නිලධාරීන් KBS ආයතනයේ පුහුණුව ලැබූ කාල වකවානුව තුළ පුහුණු පාඨමාලා මෙහෙයවූයේද මෙම මහාචාර්යවරුන් දෙදෙනායි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ සමග පැවති සාකච්ඡාවේදී නව යෝජනා රැසක් පිළිබඳ අවධානය යොමු කෙරුණා. KBS ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් තාක්ෂණික දැනුම හුවමාරු කරගනිමින් වැඩසටහනක් සම්පාදනය කිරීමටද අධ්‍යාපනික මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති වැඩසටහන් දෙරට අතර හුවමාරු කර ගැනීමටද මෙහිදී යෝජනා වුණා. ඉදිරියටත් ස්වාධීන රූපවාහිනියේ නිලධාරීන්ට KBS ආයතනයේ පුහුණු පාඨමාලා සඳහා අවස්ථාව උදා කර දෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශාග මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මීට එක්ව සිටියා. මැදිරිගිරිය උදාර්ගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු පාසලෙන් එළියට දමා ගේට්ටුව වසා දැමීමට එහි විදුහල්පතිවරයා කටයුතු කළා. ඒ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහනෙන්. උදාරගම ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ සිටි ගුරුවරිය මාරු කර ඒ වෙනුවට වෙනත් ගුරුවරයෙකු යොදවා තිබුණා. සිසුන් සහ දෙමව්පියන් එම ගුරුවරයා ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙහිදී විදුහල්පතිවරයා එම ශ්‍රේණියේ සිසුන් 40 දෙනා පාසලෙන් පිටතට දමා ගේට්ටුවට ඉබි අතුරු දැමීමටයි කටයුතු කළේ. ඒ සම්බන්ධයෙන් සොයා බලා ගැටලුවට විසඳුම් ලබා දෙන බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ TAD යමුනා ගීතාංජලි මහත්මිය සඳහන් කළේ. තලව කැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටිය තරණය කිරීමට ගිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් 9 දෙනෙකු රෝහල්ගත කෙරුණා. ප්‍රහාරයට ලක් වූ සිසුන් කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කෙරුණේ තලව කැලේ සහ ලිදුල පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ සහාය ඇතිවයි. මහකන්නේට පුරන්කුමරු අස්වැද්දීමේ බදුල දිස්ත්‍රික් වප්මගුල හිඳකුඩ වෙල්යාජීතී පැවැත්වුණා. රඹුක්පොත ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මෙහෙවීමෙන් කුඹුරු අක්කර 75ක් අස්වැද්දීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වවුනියාව දිස්ත්‍රික්කයේ වීගොවින්ට මහකන්නේ පොහොර සහනාධාරය ලබා දීම මේ දිනවල සිදුවනවා. අදියර කිහිපයක් යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර ලබා දීම සිදු කරන බවයි ගොවිජන සේවා නිලධාරීන් පවසන්නේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්ධනයට විරෝධය දක්වමින් මහා මාර්ගයේ විරෝධතා පැවැත්වීමෙන් සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්වන බැවින් අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතාගේ උපදෙස් මත සිසුන් අමාත්‍යංශයෙන් තුලට කැඳවා ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කෙරුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ශිෂ්‍ය නියෝජිතයින් සමග මෙම සාකච්ඡාවට එක් වුණා. සති දෙකකට පෙර අදාළ ප්‍රශ්න සඳහා සාකච්ඡා කර විසඳුම් ලබා දීමට කොමිසමේ සභාපතිවරයා යෝජනා කළා. එම යෝජනාව ලිඛිතව ලබා දෙන ලෙසයි සිසුන් ඉල්ලා සිටියේ. එය ලබන සඳුදා ලබා දීමට සභාපතිවරයා එකඟ වීමෙන් පසු සිසුන් විසිර ගියා. චීන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට දිවිනට පැමිණ සිටින චීන නියෝජිතයින් පිරිස කටයුතු කළා. ඔවුන් අමාත්‍ය පවිත්‍රා වනියාරච්චි මහත්මියද හමු වුණා.
දෙවෙනට පැමිණ සිටින චීන නියෝජිත පිරිස එරට ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පසුගිය 10වනදා සිට 14 වනදා දක්වා කාලය තුල සොයා බැලුවා. ඉන් අනතුරුව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේදී හමු වූ මෙම පිරිස තමන් නිරීක්ෂණය කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය අමාත්‍යවරියට දැනුම් දුන්නා. චීන ආධාර ව්‍යාපෘති යටතේ රාගම ශික්ෂණ රෝහල සඳහා වෛද්‍ය උපකරණ මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයින් සඳහා අවශ්‍ය උපකරණ මීට පෙර ලබා දී තිබුණා. MRI ස්කෑනර් යන්ත්‍රයක්ද ඊට ඇතුළත්. ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කභේද විශේෂිත රෝහල් ගොඩනැගිල්ල මේවන විට ඉදිකෙරෙමින් පවතිනවා. එම ඉදිකිරීම මෙම වසරේ ජූලි මාසයේ වන විට අවසන් කරන බවයි චීන නියෝජිත පිරිස මෙහිදී කියා සිටියේ. වකුගඩු රෝග ප්‍රතිකාර සේවාවන් සඳහා ජංගම ගිලන් රථ 8ක් ලබා දීමට චීන රජය කටයුතු යොදා තිබෙනවා. චීන ජාත්‍යන්තර සංවර්ධන සංවිධාන කාර්යාංශයේ උපසභාපති ෂෑන් මවියු මහතා ඇතුළු පිරිසක් මෙම නියෝජිත පිරිසට ඇතුළත්ව සිටිනවා. ජාතික විද්‍යා හා තාක්ෂණික කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස මහාචාර්ය ශ්‍රේණිකා හිඹුරේගම මහත්මිය අද වැඩබහර ගත්තා. ඒ බතරමුල්ල සිත්සිරිපායේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ආශිර්වාද මැදියේ නව සභාපතිනිය වැඩබහර ගැනීම සිදු කළේ. අමාත්‍ය මණ්ඩල ලේකම් එස් අමරසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිලන්ත විජේසිංහ මහතා අද වැඩබහර ගත්තා. ඒ බත්තරමුල්ල කොස්වත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී. දැන් ව්‍යාපාරික පුවත්. ෆෙඩ්නා ෂේප් අප් ටී පානීය කරන පිරිස පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වුණා. එහිදී හෙළි වූයේ ෆෙඩ්නා ෂේප් අප් ටී පානීය කරන පිරිස අතුරින් 96% පිරිසක් මෙම පානීය පිළිබඳ සතුටු වන බවයි. එමෙන්ම මෙහි ඇති මිහිරි රසය පිළිබඳව 99% පිරිසක් තෘප්තිමත් වන බව සමීක්ෂණයෙන් හෙළි වුණා. මෙම වාර්තාව පිළිබඳ දැනුවත් කිරීම ආචාර්ය ඩබ්ලිව් ටී විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා සමාගම මගින් නව වසර සඳහා දින දර්ශන ලබා දීමේ වැඩසටහනක් ගාල්ල නගරයේදී ක්‍රියාත්මක කෙරුණා. නිස්ටමෝල් පානයක් ලබා දීමද මෙහිදී සිදු වුණා. ශ්‍රී ලංකා සමාගමේ අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් එක්වයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. නොමිලේ දින දර්ශන බෙදා දීම මේ අනුව සිදු කෙරුණා. ත්‍රිරෝධ රථ රියදුරන්ට වයස් සීමාවක් නිල හැඳුමක් හා මගී ත්‍රිරෝධ රථ සඳහා වර්ණයක් හඳුන්වා දීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එම සංගම් නියෝජිතයින් සමග අදහස් හුවමාරු කරගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ත්‍රිරෝධ රථ සංගම් නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ ශේෂ්ත්‍රයේ මන් දන්න විදියට විශාල පිරිසක් ඉන්නවා. විශේෂ භාර අමාත්‍යවරයා විදියට මගේ පළවෙනි අවධානය මේ මගීන් ගැන. මගේ වගකීම පෞද්ගලික බස් රථ හෝ ලංගම් බස් රථ, ත්‍රිරෝධ රථ මේ සියල්ලමට වඩා ප්‍රමුඛතාවය මගීන්. මගීන්ට හොඳ ප්‍රවාහන සේවයක් ලබා දෙන්න නම් ඔබවත් තෘප්තිමත්ව තියාගන්න ඕන කියන එක මම අවිවාදයෙන් පිළිගන්න. ඔබට තිබෙන ප්‍රශ්න අපි පුළුවන් තරම් විසඳලා දුන්නොත් මගීනුත් සතුටෙන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මේ සමගින් අයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk